මහාවිහාර වංශික සියාමෝපාලි මහානිකායේ මල්ලතු මහාවිහාර පාර්ශ්වයේ සීනාදී සිව්කුවරලේ ප්‍රධාන සංඝනායක අත්තනගල්ල රජ මහාවිහාරාධිපති මහෝපාද්‍යාය ආචාර්ය පන්නිල ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විශේෂයෙන් මෑත භාගයේ අපේ රටේ අපේ සසුනඹරේ පහළ වෙච්ච දීප්තිමත් පහන් ටඹක් හැටියටයි අපි සලකනු ලබන්නේ. අපේ රටේ ස්වාභාවික විපත් පැමිණි සෑම අවස්ථාවකම විශේෂයෙන් සුනාමි උවදුර පැමිණි අවස්ථාවේ නිවාස අහිමි වූවන් 336 දෙනෙකු සඳහා උන්වහන්සේ නිවාස අභිනවයෙන් ඉදිකරවල දුන්නා. උන්වහන්සේ විශේෂයෙන් පාසල් සහ දහම් පාසල් ගොඩනැගිලි ව්‍යාපෘතියක් ආරම්භ කළා. මේ වෙලාව මගේ සිහියට නැගෙනවා උන්වහන්සේගේ වචන වලින් සඳහන් කරනවා නම් මේ වන විට අපේ රටේ පාසල් ගොඩනැගිලි එවැගේම දහම් පාසල් ගොඩනැගිලි රුපියල් කෝටි 30ක පමණ වියදමකින් උන්වහන්සේ ඒ දහම් පාසල් සහ පාසල් ගොඩනැගිලි 19ක් හදලා තිබෙනවා. යුරෝපයේ වර්තමාන ශ්‍රී ලාංකේය බෞද්ධ විහාරයන්හි මුදුන් මල්කඩ හැටියට සලකන අපේ ආචාර්ය වල්පොළ පියනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත් එවැගේම ආචාර්ය පන්නිල ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත් ඇමරිකාවේ ශ්‍රී ලාංකේය විහාරස්ථාන 40කට ආසන්න සංඛ්‍යාවක් බිහි කරන්නට නොඑක් විදියෙන් මාර්ගෝපදේශකත්වය සලසලා තිබෙනවා. ආචාර්ය පන්නිල ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෑත භාගයේ අපේ සසුනමරේ පහළ වෙච්ච දීප්තිමත් තාරකාවක් හැටියට අපි රාගය කරන්න පුළුවන්කම තිබෙනවා. මගේ සමාජ සේවා කටයුතු වල මම ඉතාම සතුටු වෙන්නේ ඉතාමත්ම හැම වෙලාවකම සිහිපත් කරන දෙයක් තමයි මට අහිංසක ජනතාවට විපත් ඇති වෙච්ච අවස්ථාවේදී පිහිට වෙන්න අවස්ථාව ලැබීම. විශේෂයෙන්ම සුනාමි උවදුර සිද්ධ වුණු වෙලාවේදීම ඒ පිළිබඳව හද කම්පනයක් ඇති වෙලා මගේ දායකකාරකාදීන් එකට එකතු කරලා සතියක් ඇතුළත ලොරි 28ක ඉතර බඩු ගෙනිහිල්ලා මුළු දකුණු පළාතෙම සුනාවියට මේ විනාශ වෙච්චේ ගෙවල් වල අයට කරන්න පුළුවන් උපකාර මට කරන්න අවස්ථාව සැලසුණා. මම කල්පනා කළා අර ගෙවල් ලොකෝම ඉස්කෝල හදනවා ගිහි ජනතාව වෙනුවෙන් භික්ෂුන් වහන්සේ නමක් ගිහි ජනතාව අනාගතේ දරුවෝ රටට අවශ්‍යයි කියන්නේ අනාගතේ රටේ භාරයේ දරුවන්ට. නමුත් භික්ෂුන් වහන්සේ අපිට අවශ්‍යයි සංඝ සාසනය ගෙනියන්න. දඹදෙණිය යුගයේ තිබිච්ච පිරිවෙන් නැවත ඒ නමින් පටන් ගන්න ඕනේ කියලා මීට අවුරුදු 6කට ඉස්සෙල්ලා මේ ස්ථානයේදී 12 දෙනෙක්ගෙන් විද්‍යාලංකාර නායක හාමුදුරන්ගේ ප්‍රධානත්වයෙන් පටන් ගත්තා. ඒ පිරිවෙනේ දැන් කටයුතු හුඟක් දුරට සාර්ථකයි. දැන් අවුරුදු 12 දෙනෙක් හිටපු එක දැන් 100 ගන්නක පොඩි හාමුදුරුව ඉගෙන ගන්නවා දිනපතාම හවස් වෙනකොට පිටින් හාමුදුරුව වෙනවා. මේ අපේ නේවාසිකවත් ඉන්නවා 40 ගානක් විතර පොඩි හාමුදුරුව. එතකොට ඒ පිරිවෙන දැන් අවුරුදු 6 තුල ගම්පහ දිස්ත්‍රික්කයේ මූලික පිරිවෙන් 62ක් අතරේ පළවෙනි ස්ථානයට හැම අවුරුද්දකම ආවා. ඒ වගේම සමස්ත ලංකාවේ මූලික පිරිවෙන් අතර අවුරුදු 6න් පස්සතාවක්ම පළවෙනි තැනට ආවා. එකවතාවක් තමයි දෙවෙනි අතට. ඒ නිසා මම ඒ අතින් ඒ සේවයේ තවදුරටත් දියුණු කරලා මේ රටට හොඳ බුද්ධිමත් පිරිසක් වෙනවා. භික්ෂුන් වහන්සේ නමක් වශයෙන් ඉතින් අපි කවුරුත් දන්නවා. ඉතින් අපි ආධ්‍යාත්මික වශයෙන් ගුණ සම්පදායක් වර්ධනය කරගන්නමින් අපේ දියුණුව ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්නටත් අපි උත්සාහවත් වෙන්න ඕනේ. නමුත් මම කරන කියන කටයුතු හැම දෙයකින්ම කිසියම් හොඳක් සමාජයට සිද්ධ වෙන්න නිසා ඒ තුලින් ලබන ප්‍රීතිය හරියම වැදගත්, හරියම සතුටුදායකයි. ඒ වුණාට භික්ෂුන් වහන්සේ නමක් වශයෙන් තවත් මේ ගමන ඉක්මන් කරන්න අපි ආගම ධර්මානුකූලව අපි දීපැවතුණු ගෙනියන්න ඕනේ. ඔය මොනවා කළත් සාමාන්‍යයෙන් මගේ සිටසක් තියෙනවා. උදේ පාන්දර නැගිටලා හැමදාම සමම්පිච්ච මල්ලෙක් කළා ගිලම්පස හරි ගසලා උදේ බුද්ධ පූජාව තියලා තමයි මම පල්ලෙහාට ඇවිදලා ධාන්‍ය වන්දලා විහාරෙ ගිහිල්ලා පොඩි හාමුදුරුත් එක්ක වැඳලා ඒ කටයුතු කරන්නේ. එතෙන්දී ඒ දේවල් කරලා ඉවරලා පොඩි හාමුදුරුත් එක්කලා හැමදාම විහාරට ගිහිල්ලා තුම්බුව පැදකුණු කරලා මල් පූජ කරලා ගිඳලා ගාත කියලා වැදලා බුද්ධ පූජාවත් කියලා ඊළඟට පිරිතුත් කියලා අන්තිමට මෛත්‍රී භාවනාවත් කරලා තමයි එන්නේ. හැමදාම ඒක පොඩි හාමුදුරුවෝ ඔක්කොමත් එක්කලා
මේ 71 වසර තුරදී මගේ ගිහි ජීවිතයේදී මාව පෝෂණය කරපු මාව හදලා හදා වඩාගත් අම්මලා තාත්තලා තහ උදව් කරපු සහෝදරියෝ ඒ කට්ටිය අදත් ඒ වගේ මම තාත්තා නැති වුණාට ඉන්න තාක්කල් මා පිළිබඳ බොහොම සෙනෙහසින් කටයුතු කළා පැවිදි වුණා සහෝදර සහෝදරිය ඒ වගේ ලොකු හැඟීමකින් කටයුතු කරනවා එනිසා ඒ අයටත් මම විත්තිවන්ත වෙනවා පින් ලබලා දෙනවා මට මේ මේ ජීවිතේට මේ වටේට සහාය දීම පිළිබඳ විශේෂයෙන්ම මේ ඔක්කොම ශක්තියෙන් ලැබුණේ අම්මලා තාත්තලා මව හැදපු වඩාවකට වගේම මගේ ගුරුදේව උත්තමයන් වහන්සේ බෝධිසත්ව ගුණ තියෙන වල්ගම්මුල්ලේ තිරි ප්‍රඥාරාම නායක හාමුදුරු එල්ලක්කල ධම්මාරාම පණ්ඩිත හාමුදුරු ඒ වගේ මේ ඉතිස්තර හිටපු කෝංගොඩ පේවානන්ද නායකහරු හරිම ගුණවත් තිල්ලත් එනිසා ඒ හාමුදුරු නිසා තමයි මගේ සිවුර මට සිවුරල් පළන්දොලා මම මහාන ජීවිතේ ඇතුළත් කළේ ඒක තමයි මගේ ජීවිතේ ටර්නිං පොයින්ට් එකක් එක්තරා විදිහක මයිල් ස්ටෝන් එකක් එක සංදිස්ථානයක් එනිසා එතනින් ගමන් ගත්ත ගමන් මග තමයි මේ සාර්ථකත්වයට පත් වුනේ සතුටු වෙන්න පුළුවන් උදාර සේවාවක් සිදු කරලා තියෙනවා ඒ නිසා ඒ ශක්තිය නිසා විශේෂයෙන්ම මේ උදව් උපකාර කරපු ඒ සෑම සියලු දෙනාටම පොදුවේ මගේ ජීවිතේ සාර්ථක කරගන්න මේ තත්ත්වයට එන්න සලකපු සෑම සියලු දෙනාටම දේශීය විදේශීය ගිහි පැවිදි සෑම දෙනාටම මේ කෘතවේදීව සිහිපත් කරමින් මං සිදු කරගන්න උදාර පින් අනුමෝදන් කරලා දෙවියන්ගේ දේව රැකනත් රැකවරණත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් හැම දෙනාටම මියගිය අයට උතුම් මහා නිවන් සප සඳහා ජීවත් වෙන්න අයට නිදුක් නිරෝගී චිරජීවනයේ පිණිස විශේෂයෙන්ම හැම විටම හැම මොහොතකම ආශිර්වාද කරනවා.